ආචාමදායිකා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ස්වාමීනි ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩලා එක්තරා නිවසක් ළඟ නිශ්ශබ්දව වැඩ සිටිද්දී ඒ ගෙදර ස්ත්‍රියක් සිටියා හරිම දිලිඳුයි දීනයි අනුන්ගේ නිවෙස්වලනුයි යැපෙන්නේ ඇය ඔබ වහන්සේ ගැන සිත පහදවා ගත්තා ඔබ වහන්සේට ඇගේ අතින්ම දන් කුඩ බතක් පූජා කළා දැන් ඇය මිනිස් සිරුර අතර ගිහින් ඇය ගියේ කොයි දිශාවටද සත්‍යව රජුනි මං පිණ්ඩපාතේ වැඩලා ගෙයක් ඉදිරිපිට නිශ්ශබ්දව හිටියා තමයි ඒ ගෙදර ස්ත්‍රියකුත් හිටියා තමයි ඇය හරිම දිලිඳුයි දීනයි අනුන්ගේ නිවෙස්වලිනුයි යැපෙන්නේ ඇය මා කෙරෙහි සිත පහදවා ගත්තා මාහට ඇගේ අතින්ම දන් කුඩ බතක් පූජා කළා දැන් ඇය මිනිස් සිරුර අතහැර ගිහින් ඇය චුත වුණේ ඒ දුක්ඛිත මිනිස් ජීවිතයෙන් නිදහස් වෙලයි මහා 이르දිමත් දෙවිවරු ඉන්න නිම්මාන රතී කියන දෙව්ලොවක් තියෙනවා දන් කුඩ පූජා කළ ඒ ස්ත්‍රිය දැන් එහි ඉපදිලා සුවසේ සතුටින් ඉන්නවා ඇත්තෙන්ම හරිම අසිරිමත් ඒ දුප්පත් කාන්තාව මහා කස්සප මහ රහතන් වහන්සේ කෙරෙහි ඉතා හොඳින් දානය පිළිගන්වලා තියෙනවා ඒ දානීය පූජා කරගත්තේ අනුන්ගේ නිවෙස්වල හිඟමනේ ගිහින් සොයාගත්තු දෙයිනුයි. ඒ දානය සමෘද්ධිමත් වුණා. හරි පුදුමයි. සියලු අඟපසඟින් සුන්දර වූ ස්ත්‍රියක් ඉන්නවා. තමන්ගේ ස්වාමියාට ඇගේ දැක්මත් තලාමකයි. ඇය සක්විති රජුගේ අගමෙහසිය බවට පත් වෙනවා. ඒ වුණාට ඒ සම්පත් මේ දන් කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ. ලක්ෂයක් රන් කහවණු, ලක්ෂයක් අශ්වයන්, අශ්ව වෙළඹුන් යොදවපු ලක්ෂයක් අශ්ව රථ, සුන්දර මිනි කොඬල් ආභරණ වලින් සැරසුණු ලක්ෂයක් කන්‍යාවන් කියන මේ කිසි දෙයක් දන් කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ. හේමවත කියන වටිනා ඇත්තු జాතියක් ඉන්නවා. ඒ ඇත්තුන්ට උතුම් රත රෝදයේ හැඩයට කරකැවි ගිය ඇත්දල තියෙනවා. රණින් කරපු ආභරණ වලින් ඒ ඇත්තුන්ගේ බෙල්ල සරසලා තියෙනවා. එබඳු සෝභමාන වූ ඇතුන් සියයක් ලැබුණත් දන් කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ. මේ ලෝකේහි කවුරු හරි කෙනෙක් සිව් මහා දිවයිනට අධිපති වෙලා සක්විති රජ පදවියට පත් වෙනවා නම් දන් කුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ.